මම දේපාලයෙන් කරලා තියෙනවා එදදා සම්සේ හැත්තාඒ ඉඳල මුල්කිරලා තුරුමැතිරණ ඉඳදල තමයි දේශපාලනය කරේ. අපි මේරටේ දේශපාලන රාජ්‍ය නායක වෝ ආශ්‍රය කරලා තියෙනවා. මම සිරවා බණඩාණනායක මැතිනියගේ නීතිනයෝරැ විදිට පෙනීදිල තිෙනවා. ප්‍රමදා සමත්‍යත් ජනාධිපත්තුම ආතාශ්‍රයෙ කල තියෙන විජේතුන්ග ජනාතිපත්තුම ආශ්‍රේ කර තියෙන චන්ද්‍රකා බ්ඩාරණයක මැතිනියගේ සියලු කටයුතුල දී එතුමියගේ නීතිමය කටතුල මම හිටියන්. තම ේක ක් ඩ ලඟින් ආ ්‍රේ කල තින යිද රජ පක්ෂ ඇතුම දසමසිය අනු හතර ඉද ම එතුමගේ කටයුතු කර අසු නමේ ඉන්ද එද්දා සම්සය එතුමගේ නීතිපදේශක වෙලා යිටිය හැබැ කවද අපේ හම කර ද ැ හ න වේ. රට යායුතු හරි මඟට එකගොලන් ගන්න ඕනනි සැබේ මට කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම තර්ජනත්මකතිය ඔරෝල බලවත් නෑ මගේ දිය. මගේ තැනම් වැඩියීමේ වවචනය කල තියෙන මහිදරජ පක්ෂ නාධිපතුමා අද වෙන තෙක් මටවත් ඕරෝලවත් බලහ දැක් තන මල්ලි කෙළ මා වැලඳ ගන්න. ඇවදේ නමයට පමණ අතිකරු ජනාධිපතිතුමා මට කතා කරා දුරකතනින්, බලාපොරොත්තුනා රටි රාජ්‍යනායකය විදියට අපි රට රාජ ජනාධිපතිවරයක් කවුරුුණත් අපි ගරුස්සරු ඇතුව ජනාධිපතිවරයෙකුට කතා කරනවා මං බලාපොරොත්තුනා එතුමාගේ දේශපාලන පරිනතබාය අවබෝධය අඩුබවම දන්නවා ඒක නිසා මේ කතා කරන්නේ මේ පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරලා අපි රට යහපතක් වෙන විදිහට කොහොමදක නිරාකරණය කරගන්න ඕන කියලා අඩුගානය කතිකාවතක් ඇති කරගඩ වෙන්නඩ ඇති කියලා නමුත් එතුමා කතාකරපු භාෂාව ඉතාමත්ම පහත් රාජ්‍යනාකයකුට නොගලපෙනඒවගේම මහා දේශයකින් වයිරයකින් ආවේගශීලව වවුලමින් එතුමා තා පහත් මට්ටමින් මට කතා කරා ඒක නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා එතුමා ආමන්ත්‍රණය කරපු භාෂ වෙෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න. මේක ඉතාමත්ම නරක දෙයක් පාර්ලිම ේන්ත්‍රු මන්ත්‍රීවරය විදියට ජනතාව පත්කර බලාපොරොත්තුවෙන්නේ රට රටේසාහ ජනතාවගේ අයිති සූරකින්. ඉති එහෙම කතාකරපයක වරදක් විදිහට දකින වනන් රටේ රාජ්‍යනායකේ අපි කොහොමද මේ රට නිවරදි තැනකට ගෙනන්. එක්කම එතුමා දදි වැටහහිමක්ඇතව කතා කරම් ම බැසිල්රාජ පක්ෂ මත්මය ැන කතා කර අද න්න හැමදාම ඔ ගැන මංහු දූෂිතයක් කියල ප්‍රසිද්ධිය කියනවා ඒෙත් කිව්වා ඒක එතුමාගේ දරුවන්ට ආරෝපනය කරගෙන මකිීපපු ඉදිර තමයි ඒතුම කතා කර මංකවා ඒ එක වර්දා වටා ගැඩිපා දරුකිසි සම්බන්ධ නෑ පැහැදිලේ ම කිවවා ම කිව්වේ ඒගොල්ලාගේ දරුවන්ට ජීවත්වීම සඳහා සුදුසු සුරක්ෂිත දේශයක් නිර්මාණය කරලා ඒ රටවල පුරැ භාවය ඇතුවේ ජීවත්වෙනවා. තැබැයි මේ වරයනගරේ කිවිසුම පනත සම්මධ කිරීමෙන් පස්සේ අපේ රටේ අහිංසක දරුවන්ට අනාගතේ ජීවත්වන රටක් නැතුව යන්න ලොකු අවධානමක් තියෙනවා. ඉති ගේමගේ කාරණයක් කීම ඒක මාධ්‍ය ප්‍රචාරය කිරීම එක බරපතල දෝෂ්‍යයක් විදිට දැක ලාවේග සීලීව පහත් ආකාරයට මන්ත්‍රවරුන්ට මෙම තර්නය කරනවා නම්. ඉ ඉතා බරපතල කාරණයක් අපිට ජනාධිපතිවරේකෙම තර්ජනය කරනකොට ජීවිත ගැන අපිට බයක් තියෙනවා අපේ දරුූපවුල්ලල සාමාජික්‍යයන්ගේ ජීවිත ගැන අපිට බයක් දැනෙනවා. ඒක නිසා තමයි මම මාධ්‍යයට මට කියන්න සිද්දුනේ මෙවැනි තත්ත්වයක් අද මෙ රටේ ඇති වෙලා තියෙනවා කියලා එකම පොලිස්පතිතුමාට මම මේ පිළිබඳව දැනුදුන්නාඒවගේම ලිකිතව ඉදිරිපත් කරනවා කරුණු රටවෙනුවෙන් මෙරටේ මිනිස්සව වෙනුවෙන් හැමදාම බෙල්ලදීපු අපිට මේ විදියට නම් ආ්ඩුව සලකන්නේ රාජ්‍යනායකය සලකන්නේ අපේ ජීවිතල වගකීම මේරටේ ජනතාවට බාරගන්න කියලා කියනවා. මීට පෙර කෝප්පවාර්තා ඉදිරිපත් කරනකොට මගේ නිවසට ඇවිල්ල වැඩිතිය ලැගිය. මීට පෙර පාර්ලිමේන්තු මේ වාර්තා ඉදිරිපත් කරන්න යන කොට ස්ටේප් එකෙන් අසුවක් දාළ මගේගේ වටකරලා තිබ්බා. ඒ කාල සීමාවේ මගේගේ ඒහා පැත්තේ මාසයක් තිබුණ හමුදාවේ වෑන් එකක් යුද්ධ හමුදාවේ මේ කෙදරටෙන දුරකතන ඔක්කෝම පණවිඩ එකින් රෙකෝට් කර ඒ ඔක්කොම කරදර කරාපියෝ දැනගෙන හිටිය නවත් අපිට රටවෙනුවෙන් ජනතාවෙනුවෙන් අපි ඉටු කළ යුතු වගකීම ඉටතු කරන්න තමයි අපි බැඳිලඉන්නේ. පෝට් සිටි නගරය ම බදුවිල්ලුවවෙත් නෑ මට එක ියල දෙන්න කිය කිව්වෙත් මකිව් එක මේ රටේ ජනතාවගේ අයිතියට තියන්න. අපේ රටේුවෙන් කරලා වෙනම පනතක් හදල වෙනම නීතියක් ඇටතේ චීන කොලෙනයක් බවට පත් කරලා. ඊළඟට ඒකහර මේ රට චීනය විසින් ඇනටමත් ආර්ථික වශයෙන් ආක්‍රමණය කරලා හමාරයි. මේ අනක්‍රමයට මේ ට චීන කොලෙනනයක් වෙනක වලක් වඩද. ඒක ප්‍රතිඵලයක් විදියටට ඉන්දියාවසාහ ටහිර රටවල් ඇමරිකාව අපිට ප්‍රතිප්‍රහාරය එල්ල කරනවා මොකොද එගොලන්ගේ සතුරාට හසුකක් සපයවමෙනනුවෙන් දඩුවන් දෙෙන් අපිට ඇති මේ භයනක තත්ත්වේ කියේපුම ජනාධිපතිතරයකුට කේන් යනවානම්. ඉතින් එතකොට එතුමට මේ රට ගැන තියෙන හැඟීම මොකක්ද කියන ප්‍රශ්්‍ය තමයි රට ඉදිරි අපි තබන්නේ.